අයිබෝයි සම්මා සම්බුදු සරණයි සුපින්නත් ඔබ හැම දෙනාටම සුපුරුදු සෙනෙහසින් ලෙන්ගතු දයාවෙන් අදත් අපි සූදානම් ලංකාවේ ප්‍රථම බෞද්ධ රූපවාහිනී නාලිකාව වුණු මීට 12 වසරකට පෙර ආතුව අපෝති වදාළ පූජනීය දරණාගම කුසල ධම්ම නාහිමිපාණන් වහන්සේගේ නිර්මාතෘත්වයෙන් ආරම්භි බෞද්ධ රූපවාහිනිය ඔස්සේ ඔබට ජීවිතයේ සිතන්නට ඉසව්වක් සොයා දෙන්නට නැත්නම් ඔබගේ ජීවිතයේ ඔබ නොසිතන යම් යම් කාරණාවන් පිළිබඳව සිතිය යුතු ආකාරය පිළිබඳව යම් මඟ පෙන්වීමක් ප්‍රාමාණික උගතුන් නැනවතුන් විද්වතුන් කැඳවා කෙරෙන සාකච්ඡාවක් හරහා මඟ පෙන්වීමක් ලබා දෙන්නට. අද දවසෙත් ආර්ය කතිකාව වැඩසටහන බෞද්ධ ව්‍යාපාරික සභාවත් සමගත් බැඳගෙන බෞද්ධ රූපහණිය ඔස්සේ ඔබ වෙත ගෙන ඉන්නේ අපට ප්‍රතිචාර රැසක් ලැබීම තුලින් අපට යම්කිසි ආකාරයක තහවුරු කර ගැනීමක් කරගන්නට පුළුවන්කම ලැබුණා. මේ වැඩසටහන අන්තර්ජාලය හරහා නරඹන දෙස් විදෙස් ප්‍රේක්ෂක සංඛ්‍යාවෙහි ප්‍රමාණාත්මක වැඩිවීම තුළ මෙය ඉතාමත්ම ආකර්ෂණයට ලක්වුණු ජනප්‍රියත්වයට පත්වුණු වැඩසටහනක්. ඔබ හට එයින් ලැබෙන්නා වූ ප්‍රයෝජනය පිළිබඳව අපට දක්වා තිබූ අදහස්, ලැබුණු ලිපි, තැපැල්පත්, එවැගේම විදුත් පණිවිඩ හරහා අප ලද බොහෝ ප්‍රතිචාරයන් තුළින් අපෝ දිරිමත් වුණා පමණක් නෙවෙයි, ඒවා වල කියවෙන යම් යම් කාරණාවන් මතු වැඩසටහන්වලදීත් සාකච්ඡා කරන්නට අප බලාපොරොත්තු වෙනවා. එසේනම් අද දවසෙත් අපේ ආරාධනාව පිළි අරගෙන මේ වැඩසටහන සුපෝෂණය කරන්නට සැපැමිනි රජයේ වෛද්‍යලදරින්ගේ සංගමේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදනියමතුමන්ව අපි ආයුබෝවන් කියලා පිළිගන්නවා පළමු කොටම. එතුමන් වෛද්‍යවරයෙක් පමණක් නෙවෙයි, පාසල්වල දෙසුම් පවත්වන ප්‍රමුඛ දේශකයෙක්, අපේ ළමා පරපුර දරු පරපුර සුමගට ගන්නට ඔවුන්ට නිසි මඟපෙන්වීම ලබා දෙන්නට තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් දායක වෙන ප්‍රාමාණික උගතෙක්, බොහෝ පර්යේෂණ පවත්වලා හෙළ උරුමයන් පිළිබඳව, ඒ වගේම වසවිසෙන් තොර ආහාර රටාව පිළිබඳව කුසල ධම්ම හඳුරුත්තේ කත්තල් බැඳගෙන වසවිස නැති මුළු තැන්ගේ මේ පරිශ්‍රය තුළ, සම්බෝධි විහාර පරිශ්‍රය තුළ ආරම්භ කරලා හැම ඉරිදාවකම වසවිසෙන් තොර සති පොලක් මේ සම්බෝධි විහාර පරිශ්‍රය තුළ නිර්මාණය කරලා ඒ කටයුතු වලට දායක වෙච්ච වසවිසෙන් තොර දානෙන් බුදුන් පුදමු කියන තේමාව හරහා මහා වැඩපිළිවෙලක් දියත් කරපු විද්වතෙක් නැනවතෙක්. ඒ වගේමයි බුදු දහම පිළිබඳව හොඳ කියවීමක් හැදෑරීමක් තිබෙන ආචාර්යවරයෙක් අපි කැඳවා ගන්නවා අද දවසෙත් සාකච්ඡාවට. පසුගිය වැඩසටහනත් එතුමා සහ සම්බන්ධ වුණා. මීට දසවසරකට පමණ පෙර ආතුවත් අපිත් එක්ක අත්තල් බැඳගෙන මේ සාකච්ඡාවලට තමන්ගේ දැනුම දායාද කරපු ආචාර්ය විමල් හේවාමානගේ මෙතුමන් ආයිබුවන් කියලා පිළිගන්නවා. ඔබතුමන් අද දවසේ අපි අර පසුගිය වැඩසටහනේ අවසානයේදී ඔබට කිව්ව මතක ඇති, අපට කාල වේලාව හරස් වුණු නිසා සම්පූර්ණ වශයෙන් කතා කරන්න වෛද්‍යතුමා එදා වැඩසටහනේ ආරම්භයේදී අපට හඳුන්වා දුන්නු බෞද්ධ ගෙදරක බෞද්ධ දරුවන් හැඩගස්වා ගත යුතු ආකාරය කොයි ආකාරයේද, දෙමාපියන් හැසිරෙන්න ඕනේ කොහොමද, දෙමාපියන් අරුණුකොට ගුරුවරුන් කොහොමද දරුවන් කෙරෙහි තමන්ගේ ලෙන්ගතු දෙනෙත් දියත් කර යුත්තේ නැත්නම් දෙනෙත් හෙළිය යුත්තේ කියන කාරණාව, දරුවන්ගේ ආරක්ෂණයට අපි යෝජනා කරනවා ක්‍රියාවලියක්. ඒ ක්‍රියාවලිය පිළිබඳවයි අපි සාකච්ඡා කරමින් පැවතුනේ. පසුගිය වැඩසටහනේදී ඔබට මතක ඇති තෙරුවන් වන්දනාව කොයිතරම් වැදගත්ද, දෙමාපිය වන්දනාව කොයිතරම් වැදගත්ද දරුවන්ට කියන එක ගැන කතා කරා. අද අපි පටන් ගන්නේ සූත්‍ර සජ්ජායනාව. අපි වාහනෙන් එනවනම් දරුවන්ව පාසලට අරලනවනම් එහි උදෑසනට ප්‍රචාරය වෙන ගීතවලට සවන් දෙමින් එනවට වඩා තමන්ගේ දෙමාපිය හැටියට තාත්තගේ අම්මගේ ටැබ් එක, හෑන්ඩ් ෆෝන් එක, ස්මාර්ට් ෆෝන් එක දරුවා අතර දීලා එකෙන් මූණු පොතට හරි නැත්තම් WhatsApp, Viber ආදී අන්තර්ජාලය හරහා කරන ගනුදෙනුත් එක්ක ඔහුව බද්ධ කරනවාද? නොවේසේනම් ඔහුට හිත නිවෙන බුදු වදනක අසිරිය අහන්න දෙනවද? නැත්තම් බුද්ධ භාෂිතයම මාගදී භාෂාවෙන් බුදුහාමුදුරුව මුළු ලොවක් තුන් ලොවක් සනසාලමින් දේශනා කොට වදාහල සූත්‍රයක් අහන්න දෙනවද? ඒ සූත්‍රය මුමුණන්නේ දරුවට පුරුදු පුහුණු කරනවද කියන කාරණය අපි අද පළමු කොටම කතා කරමු වෛද්‍යතුමනි. ඔව්, අපි ඇත්තටම එදා කතා කරේ මේ ළමා රක්ෂණය. අපි ළමයි රැකගන්න
අද දවස්තින් ළමාරක්ෂණ ඔක්කො මූල්‍ය ළමාරක්ෂණනි මූල්‍යවලින් ඔබට ගිය අධ්‍යාත්මික ළමාරක්ෂණය මූල්‍යත් එක්ක ගත්තහම ඊට වඩා වටිනවා කියන එක කෙසේද සලසගන්න කියන එකද අපි ඔබතුමා කිවවාගේ අපි එදා කතා කරා තෙරුවන් නැමද තමයි ගෙදරින් පිටත් විය යුත්තේ එතකොට තියෙන ආරක්ෂණයේ වැදගත්කම එවැගේම තමයි තමන්ගේ දෙමව්පියන් දවසට දෙසරයක්වත් වඳින්නොයි කිව්දී දෙමව්පියෝ නැමදලා යන්න ඕනේ එහි තියෙන වටිනාකම අපි කතා කරා තුන්වෙනි කාරණය තමයි අපේ අද කාර්යබහුල සමාජයක් කියලානේ කියන්නේ කාර්යබහුල සමාජයක් නිසා තුන් සූත්‍රයේ දවසකට එක සැරයක් සජ්ජායනා කරන්නට කියලා කිව්වොත් එහෙම බොහෝ අය ප්‍රහන ප්‍රශ්නේ තමයි කොයි වෙලාවේද කොහොමද කරන්නේ කියන එක. ඒක නිසා තමයි මේ යෝජනාවම ගේන්නේ විශේෂයෙන් මාත් පුද්ගලිකව මේක අත්විඳින යෝජනාවක් නිසා. අපි උදේ පාසලට එන්න ඉස්සර අපි පොඩි කාලේ ඉස්කෝලේ ගියා වගේ නෙමේ දැන් බොහෝ අය වාහන වලින් තමයි පාසලට එන්නේ. එහෙම නැත්නම් තරමක් දුර බැහැර ඉඳලා තමයි පාසලට එන්නේ. එහෙම නැති කෙනෙක් ඉන්නවා නම් පාසල ළඟම නම් තියෙන්නේ ඒ දරුවට කොහොමටත් පිරිත් සජ්ජායනා කරලා ගෙදරින් පිටත් වීමේ හැකියාව තියෙනවා ගෙදර කාල වේලාව තියෙන නිසා. විශේෂයෙන්ම මේ වාහනවල එන අය බොහෝ විට ඔබ කිව්වා වාගේ කාලය ගත කරන විදිහ එච්චරම කාලීන නැහැ සහ ඒ දරුවට ආරක්ෂණයක් සැලසන්නේ නැහැ. දැන් අපි දන්නවා බෞද්ධව හැටියට අපිට තියෙන ප්‍රධානම අවිය තමයි මෛත්‍රිය. අපි ද්වේෂයෙන් නෙමෙයි පහර ගහන්නේ. අපි මෛත්‍රිය තමයි පාවිච්චි කරන්නේ. බොහෝ විට බටහිර සංකල්පයක් තියෙන මේ ආදරය කියලා ආදරය කරන්න බෑ හතුරට. ආදරය කරන එක සීමා සහිත දෙයක් එක්තරා වපසරයක රැඳෙන දෙයක්. එතකොට ආදරය කරන්න ඕනේ කෙනා කවුද කියන කෙනා තෝරගන්නට ගිහාම අපිට යම්කිසි විදිහක ස්ට්‍රෙස් එකක් නැත්තම් ආතතියක් සිත තුළ ගොඩ නැගෙනවා කියන ප්‍රශ්නයක් මතුවෙනවා. ඒක නිසා බෞද්ධ දර්ශනය තුළ තියෙන්නේ මෛත්‍රිය. මෛත්‍රිය කියන එක අපි දන්නවා මිතුරු කෙනාට වගේම සතුරු කෙනාට විතරක් නෙමෙයි ගහකොළට පවා මෛත්‍රී කිරීමේ හැකියාවක් තියෙන දෙයක්. එහෙමනම් අපි මේ ගෙදරින් පිටත් වෙන දරුවාට මෛත්‍රිය කියලා දෙනවා නම් ඒ ලොකු ආරක්ෂණයක් බවට පත් වෙනවා. ඉතින් මේ මෛත්‍රිය කියන එක කොහෙද කියවෙන්නේ? විශේෂයෙන්ම කරණීය මෙත්ත සූත්‍රයේ මේක පැහැදිලිව කියවෙනවා. ඒක නිසා අපිට පුළුවන්කමක් තියෙනවා නම් කරණීය මෙත්ත සූත්‍රය සජ්ජායනා කරන්න ඒක ඉතාමත්ම වටිනවා කියන එකයි කියන්නේ. බොහොමයක් අය එතකොට කියන කාරණයක් තමා අපි කරණීය මෙත්ත සූත්‍රයේ යන වාහනේ දාලා ඒක අහමින් තමයි එන්නේ කියලා. ඉතින් මං ඉල්ලීමක් කරනවා අපි කරණීය මෙත්ත සූත්‍රය ඇයි අපිට ඒක සජ්ජායනා කරන්නට බැරි කියලා. අපි ඒක සජ්ජායනා කරනවා නම් වටිනවා. ඒ වගේම තමයි ඒකේ තේරුමත් දැනගෙනම සජ්ජායනා කරනවා නම් ඒක ඉතාමත්ම වටිනවා. අද මේ පාසල් අධ්‍යාපනය තුළ අපි යම්කිසි විවේචන තිබ්බත් ඒ විෂයානුබද්ධ අධ්‍යාපනයක් කියලා අපේ ගරු ස්වාමීන් වහන්සේලා බුද්ධඝම පාඩමට මේ කරණීය මෙත්ත සූත්‍රයේ තේරුම කියලා දීලා තියෙනවා. ඒක නිසා මම මගේ දරුවන්ගෙන් අත්විඳිනවා. ඒ තේරුමය අය දන්නවා. ඒ අය ඉස්කෝලේ ඉගෙනගෙන තියෙනවා. ඒක නිසා කරණීය මෙත්ත සූත්‍රය කියනකොට ඒ අයට තේරුමක් යනවා. එතනදී කිව්වහම අපි කරුණාව මෛත්‍රිය කොච්චර දුරකට තහවුරු කරලා අපි කටයුතු කළ යුතුයිද කියන එක ඒ අය අවබෝධයෙන් යුතුවම කියනවා. අපි වෙලා තියෙන වැඩි හිටියෝ හැටියට අපි අවස්ථාව දරුවන්ට කොච්චර උදා කරලා දීලා තියෙනවද කියන එකයි මේකේ වැටනාකම. එහෙම නැත්නම් ඉඳලා විභාගයක් තියෙන දවසට විතරක් උදේ හරි එහෙම නැත්නම් විභාගයක් සමත් වීමේ අරමුණෙන් හෝ එහෙම නැත්නම් වෙනත් රැකියාවක් අලුත් රැකියාවක් හෝ වෙනත් වරප්‍රසාදයක් ලැබිච්ච අවස්ථාවක හෝ නැත්නම් පරාජයක් වෙච්ච අවස්ථාවක විතරක් මේ සූත්‍ර වන්දනාව හෝ සජ්ජායනා කිරීමට වඩා සුදුසුයි. අපි හැමදාම ඒ කරණීය මෛත්‍රී කරණීය මෙත්ත සූත්‍රය අපි උදේට සජ්ජායනා කරලා එන්නට පුළුවන් නම්. ඒ වගේම තමයි ඊළඟට අපි දන්නවා රතන සූත්‍රය. ඒ සත්‍යක්‍රියාවක්. ඒ රතන සූත්‍රය කියවීමෙන් තවත් අපිට මේ ළමා රක්ෂණයක් පැහැදිලිවම සැලසෙනවා. ළමා නෙමෙයි ඇත්තටම සමාජ රක්ෂණයක් සැලසෙනවා. ඒක තුළ අපි අර කියනවා අර රෝග පීඩාවලදී අපි අර හර්ඩ් ඉමුනිටි කියලා වචනයක් පාවිච්චි කරන අපේ වෛද්‍ය විද්‍යාවේ ඒ තමයි. අපි එන්නත් දෙනකොට එක දරුවෙකුට විතරන්නේ පුළුවන් තරම් බලන සියලුම දරුවෝ ආවරණය කරන. එතකොට තමයි ඒ රෝගය ඒ කලාපෙන් තුරන් වෙන්නේ. එතකොට මේ පාසලට එන සියලුම දරුණෝ කරණීය මෙත්ත සූත්‍රයත් ඊට පස්සේ රතන සූත්‍රයත් කියලා මහා මංගල සූත්‍රයේ තියෙන මංගල කරුණු ආවර්ජනය කරලා එළියට එනවා නම් ඒ අය දවසේ මංගල කරුණු වලට යාවත්කාලීන වෙන විදිහට ඒ අය කොහොමද සමාජගත වෙන්නේ කියන එක හැමදාම උදේට ඒ අය සජ්ජායනා කරලා එයාට දැනුමක් තේරුමක් තියෙනවා. එතකොට විශේෂයෙන්ම මේ මෛත්‍රිය වැඩිම තුල ලැබෙන ලොකුම වටිනාකම තමයි
ඒ අයට මේ අධ්‍යාපනය පිළිබඳ ලොකු දැක්මක් ඇති වෙනවා. මොකද දැන් අපි දන්නවා මේ විෂානුබද්ධ අධ්‍යාපනය මං විට කල්නොත් කියලා කිව්වා. ඉස්සර අපේ විශේෂයෙන් පිරිවෙන් අධ්‍යාපනය තුළ පහසුකම් අඩුයි කියලා කිව්වට එදා දවසේ බිහිවෙච්ච දරුවෝ සහ එයින් ලැබුණු සමාජයට ලැබුණු දායකත්වය තමයි ප්‍රඥාවන්තයෝ පණ්ඩිතයෝ තමයි බිහි වුණේ. ඒ කියන්නේ ඕනෑම අවස්ථාවක් මුහුණ දෙන්න ඕනෑම ප්‍රශ්නයකට මුහුණ දෙන්න පුළුවන් තත්ත්වයක් තිබ්බ පිරිසක් තමයි බිහි වුණේ. අද අපේ අධ්‍යාපනය තුළ විශේෂයෙන් විෂයානුබද්ධ අධ්‍යාපනය තුළ බොහෝ අය විග්‍රහ කරන ගත්තම ඉතාමත්ම පටු සීමාවක සීමා වෙච්ච අධ්‍යාපනයක් ලැබිලා තමයි ලැබෙන්නේ. ඒක නිසා එදා ලැබුණ විදිහේ ප්‍රඥාවන්තයෝ අද සමාජයට හිමි වෙන්නේ නැහැ. අපිට අද හිමි වෙන්නේ උගත්තු කියලා චෝදනාවක් තියෙනවා. ඒ වගේම තමයි ඒ උගත් කියන කාරණයට මෙතුමා පැහැදිලි කරා වාගේ ඒ උගත්කමට අධ්‍යාත්මය කැවිච්ච නැති වෙච්චාම ඒ උගත් පුද්ගලයා තමන්ට වැඩදායි හෝ අනුන්ට වැඩදායි හෝ සමාජ වැඩදායි හෝ කටයුතු කිරීම පිළිබඳ යම්කිසි ඌනතාවයක් නිපුණතාවයේ ඌනතාවයක් අපි දකිනවා. ඒක නිසා මේ පෙරදින විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරියක් මට ළඟදි කතා කරලා කියනවා මම මේ වැඩසටහන අහගෙන හිටියා ඔබතුමා කියනවා ප්‍රඥාවන්තයෝ නෙමේ උගත්තු දැන් බිහි වෙන්නේ කියලා. මම කියනවා දැන් උගත්තුත් නෙමේ බිහි වෙන්නේ, විභාග පාස් කරපු සත්තු තමයි බිහි වෙන්නේ කියලා. එතුමී එහෙම අදහසක් යෝජනා කරන්නේ අද බිහි වෙන අයට අධ්‍යාත්මයෙන් තොර අධ්‍යාපනය තුළ එය නිසි විදිහකට අන් අයගේ සහ තමන්ගේ යහපත සඳහා කළමනාකරණය කර ගැනීම අපහසු වෙලා තියෙනවා. පැහැදිලිවම දකින දෙයක් තමයි ඒ මෛත්‍රී සිත තහවුරු කරලා අධ්‍යාපනයේ නොයැදීම නිසාම බොහෝ විට සිද්ධ වෙන කාරණයක් තමයි ඒ අයට එය අන් අයගේ යහපත සඳහා කවරාකාරයකට කළමනාකරණය කරනවාද කියන එක පිළිබඳ තියෙන දැක්මේ අඩුකම. ඒක ඉතාමත්ම බරපතල ප්‍රශ්නයක්. ඒක නිසා මම යෝජනාවක් හැටියට ඉල්ලීමක් කරනවා දෙමාපියන්ට උදේ පාසලට එන ගමන තුළ මේ කියන තුන් සූත්‍රයේ සජ්ජායනා කිරීම ආරම්භ කරන්න කියලා. මං ඒකේ ප්‍රායෝගික පැත්තත් කියන්න මං ගිහියෙක් හැටියට සාමාන්‍යයෙන් ඒ උදේ ස්වාමින් වහන්සේලා අර ධර්මචින්තාවේ වාගේ උදේ තියෙන වැඩසටහනල ගුවන් විදුලියේ කියන වේගයෙන් කිව්වත් සාමාන්‍ය මිනිත්තු 10ක් 12කදී මේ ගාථා මේ තුන් සූත්‍රය කියලා නිම කරන්නට පුළුවන්. ඒ තුලින් පාසලට පැමිණෙන දරුවට ලෝභ දෝෂ මෝහ අයින් කරලා උපේක්ෂා සිතට අරගෙන උපේක්ෂා සිතින් ප්‍රඥාව වඩව ගන්න පුළුවන්. ඒක මම එහෙම කියන්නේ අපේ අධ්‍යාපන ක්‍රමය ගැන දැක්මකින් බැලුවොත් එහෙම අපේ අධ්‍යාපන ක්‍රමය තුළ ප්‍රඥාව වැඩවීම තමයි අපි වැඩි දියුණු කරගන්න ඕනේ. ඒක තමයි දෙමාපියන්ට ලද හැකි ලොකුම ආදර්ශය. ඒ අයට ලැබිය හැකි ලොකුම සම්පත වෙන්නේ. ඒ වගේම තමයි බෞද්ධ ක්‍රමය තුළ ප්‍රඥාව පුරන්න කියන්නේ පාරමිතාවක් හැටියට. ඒතර ප්‍රඥාව පාරමිතාවක් හැටියට නම් පාසලේ අත්විඳින්න යන්නේ ප්‍රඥාව වඩවා ගන්න පුළුවන් මට්ටමකට උසස් කරලා දරුවා පාසලට පැමිණවීම ළමාරක්ෂණයෙන් එහා ගිය රක්ෂිත ළමයා සියලු දෙනාටම වැඩදායි දරුවෙක් හැටියට අපි පාසලට ගොඩවද්දනවා. ඊට වැඩිය දෙයක් අපි දරුවෙකුට දායාද කළ හැකිද? තාමත්ම පැහැදිලි. දරුවන්ට තමයි හොඳම දේ දරුවන්ටයි කියලා කියවනක් තියෙනවානේ. ඒ නිසා සමහර දරුවන්ට දැන් විශේෂයෙන්ම තමන්ගේ දෙමාපියන්ගේ වාහනවල ඉන්න දරුවන්ට ඉතා හොඳින් මේක කරන්න පුළුවන්. මේක බලහත්කාරයෙන් උන් මත පටවන්නට අවශ්‍ය නැහැ. අර වෛද්‍යතුමා කිව්වා වගේ ප්‍රායෝගිකව එතුමා අත්දකින්න කාරණාවක් එතුමා පැහැදිලි කරේ. ඔබේ දරුවාට මුල් දවස් කීපයේදී මේකේ වටිනාකමත් එක්ක කියලා දුන්නොත් ඔවුන්නේ බොහොම ආසාවෙන් කරාවේ. අපි දැකලා තියෙනවා අත්තම්බලා අත්තලත් එක්ක ඉඳගෙන පිරිත් කියන පුංචි දරුවෝ ඉන්නවා. එවැනි දරුවෝ ඒක මුල් කාලයේදී අපි ඒක විනෝදයක් කරගත්තට පස්සේ කාලෙකදී ඒක ඔවුන් අවබෝධයෙන් කරන දෙයක් බවට පත් වෙනවා. ජීවිතේට මේක ආදර්ශයක් බවට පත් වෙනවා. ජීවිතේට මේක ඇබ්බැහියක් වෙනවා. හොඳ දේ ඇබ්බැහි කරගන්න එක හොඳයිනේ. ඒ නිසා ආචාර්යතුමනි, මම ඔබෙන් අහන්න කැමති මේ සූත්‍ර බුදු පියාණන් වහන්සේත් මේවා දේශනා කොට වදාලේ ජන සමාජයේ නැත්නම් භික්ෂු සමාජයේ යම් යම් අවශ්‍යතාවයන් වතුණු තැන්වලදී ඒ හරහා දැන් කරණීයමෙත සූත්‍රයෙන් උපන් නූපන් සකලවිධ සත්වයන්ට කිසි කෙනෙක් ලඝු කරලා ගුණ කරලා මේ කැටි කරලා දක්වන්නේ නැහැ. ජන සමාජයේ සියලුම දෙනා විතරක් නෙවෙයි සතුන්ටත් උපන් නූපන් ඇසට පෙනෙන නොපෙනෙන හැමෝටම මෛත්‍රී කරන්නයි බුදුහාමුදුරුවෝ අපට උගන්වන්නේ. ඒ නිසා මේ දහමේ වටිනාකමත්
සූත්‍ර හරහා හැම සූත්‍රෙම නෙමෙයි අපිට මේ තුන් සූත්‍රය හරහාම අපිට මේ අවබෝධ කරගන්න පුළුවන් වෙනවා නේද? ඒ වෛද්‍යතුමා කියන කාරණා හරි ප්‍රායෝගිකයි නේද? ඇත්තටම දැන් තුන් සූත්‍රය කියන සූත්‍ර තුන අපි දැන් එදිනදා ජනප්‍රිය ව්‍යවහාරයේ අපි පාවිච්චි කරන්නේ පිරිත් කියන අර්ථයෙන්. මේ සූත්‍ර තුනම බුද්ධාගමේ බුදු සමය ත්‍රිපිටකයේ ඇතුළත් වෙලා තිබෙන පැරණිම මූලාශ්‍රයක්සේ සලකන සුත්ත නිපාතය කියන පොතේ තමයි ඇතුළත් වෙලා තියෙන්නේ. සුත්ත නිපාතය කියන පොත අවිවාදයෙන් පිළිගන්නවා. එහි ඉතාම පැරණි ස්තරයට බුදු සමයේ සූත්‍ර වර්ගීකරණයක් කරනවා ශාස්ත්‍රීය අධ්‍යයනවලදී. ඒ කෙරෙන වර්ගීකරණවල ඉතාම පැරණිම ස්තරයට අයිති කොටසක් හැටියට තමයි සුත්ත නිපාතය කියන පොත වැටෙන්නේ. ඒ සුත්ත නිපාතයෙන් තමයි මේ සූත්‍ර තුනම උපුටාගෙන එදිනදා ව්‍යවහාරයට අපි කියනවා ඒකට ප්‍රායෝගික බුද්ධාගමේ ව්‍යවහාරය සඳහා පාවිච්චි කරන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ දහස් ගණනක් මෙවැනි සූත්‍ර දේශනා තියෙනවා. ඒ සූත්‍ර දේශනාවලින් උපුටා ගන්නා ලද මේ සූත්‍ර තුන ඔබ කිව්වා වගේ මේ සූත්‍ර තුන නිවැරදිව භාවිත කළත් සැලකිය යුතු ධර්ම අවබෝධයක් වගේම අපට අපගේ ආරක්ෂාව පිළිබඳව සෑහෙන කටයුත්තක් ආධ්‍යාත්මික පැත්තෙන් මේ සූත්‍ර හරහා ඇති කරගන්න පුළුවන්. ඒකේ වැදගත්ම කාරණා කීපයක් මා අවධානයට යොමු කරන්න කැමතියි. මේ සූත්‍ර දැන් අපි නම් කරන්නේ පිරිත් කියලා. ඒකට අපි පාලියෙන් කියනවා පරිත්ත කියලා. පරිත්ත කියන වචනේ තේරුමම හාත්පසින් ආරක්ෂාව සපයනවා කියන එක. හැම පැත්තෙන්ම රැකවරණේ ආරක්ෂාව සලසා දෙනවා කියන අර්ථය තමයි මේකේ තියෙන්නේ. ඒතොර මේකෙන් කොහොමද ඇත්තටම මේ ආරක්ෂාව දෙන්නේ? ඒ කියන්නේ යම් සූත්‍රයක් ජපයක්සේ කීමෙන් ඒ ආරක්ෂාව ලැබෙනවද? එහෙම නැත්නම් දැන් ඔය සමහර දෙනා කියන්නේ මිත්‍යා විශ්වාස දෙනවා. දැන් මේ සූත්‍රයේ යම් කොටසක් වරද්දවා කිව්වොතින් ඒක අපට හානි කර විදියට අනිත් පැත්තට බලපාන්න පුළුවන්. ඒක කොයි වෙලාවකවත් එහෙම වෙන්නේ නැහැ. බුදුගුණ ඇතුළත් දේශනා, ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ සූත්‍ර දේශනා නිවැරදිව සජ්ජායනා කරන එක, නිවැරදිව කියවන එක ඉතාම අවශ්‍ය දෙයක්. හැබැයි යම් කිසි ආකාරයකින් එහි සජ්ජායනයේදී අඩුපාඩුවක් වුණා කියන එක පාපයක්සේ බුද්ධාගම සලකන්නේ නැහැ. ඒක පාපයක් නෙමෙයි. හැබැයි නිවැරදිව කියන එක තමයි වඩා හොඳ தત્ත්වය. ඒතර මේ ආරක්ෂාව සලසා ගැනීමේ ක්‍රියාවලියේදී ඇතුළත් වෙලා තියෙන ධර්මකාරණා බැලුවහම මේ සූත්‍ර තුනේ දැන් කරණීය මෙත්ත සූත්‍රය, ඒක නම් කළ තියෙන්නේ මෙත්ත සූත්‍රය කියන නමින්, සම්පූර්ණයෙන්ම මෛත්‍රිය වැඩි වීම පිළිබඳ පසුබිම තමයි කියන්නේ. වෛද්‍යතුමා පැහැදිලි කළා, ඒ වගේම දැන් ඔබත් මතු කළා මේ මෛත්‍රිය තමයි අපේ ප්‍රධාන විදිය. සතුරන් ජයග්‍රහණය කිරීම සඳහා තිබෙන ඉතාම බරපතල අවිය තමයි මෛත්‍රිය. මේක ආගම් බොහොමයක උගන්වන එකක්, බුදු සමය පවණක් නෙමෙයි. බොහෝ ආගම්වල, ලෝක ආගම්වල මෛත්‍රිය පිළිබඳව යම් අඩු වැඩිකම් සහිතව මෛත්‍රිය පිළිබඳ සාකච්ඡාවක් තියෙන එක ප්‍රේම වෙන්න පුළුවන් විවිධ මට්ටම් වලින්. මා කියන්නේ ඒක සම්පූර්ණයෙන් සමානයි කියලා. නමුත් හැම ආගමකම මේ පිළිබඳ සාකච්ඡාවක් තියෙනවා. එතකොට දැන් ඊළඟට ඒ මෛත්‍රිය වඩන කෙනා, එහෙම නැත්නම් මෙහි පරම අපේක්ෂාව බුදු සමයේ ඉලක්කය සාධනය කර ගැනීමට අපේක්ෂා කරන කෙනාට අදාළ වෙන ಗುಣධර්ම උජු, ඊළඟට මුදු, සූජු, මේ වගේ ಗುಣධර්ම මෙහි තියෙනවා. අප්ප කිච්ච, මේ වගේ වැඩ. අපි මේ හුඟක් අපිට තියෙන එක ගැටලුවක් තමයි බහුකෘත්‍ය වීම කියන එක. ගොඩ වැඩ එකතු කර ගන්නවා. එතකොට එක වැඩක්වත් හරියට කෙරෙන්නේ නැහැ. ඊළඟට මෘදු වෙන ගමන් ඍජු වෙනවා. මේක හරි අමාරුයි තේරුම් ගන්න. සමහර දෙනා හිතන්නේ ඍජු වුණාම මෘදු වෙන්න බෑ, මෘදු කෙනෙකුට ඍජු වෙන්න බෑ කියලා. මේක වැරදි. ඇත්ත ඍජුකම කියලා කියන්නේ අදාළ තැන මෘදුකම සහිත කෙනෙකුට. මෘදුකම නැති ඍජුකම කියලා කියන්නේ උද්දච්ච, තක්කඩි, නැහැදිච්ච කමකට. ඍජුකම නැති මෘදුකම කියලා කියන්නේ මෝඩ දියාරු කමකට. ඒ නිසා මේ දෙක ඍජුකමයි මෘදුකමයි එක තැන තියෙන්න ඕන දෙකක්. ඍජු වෙන්න ඕන, ඒ වගේම මෘදු වෙන්න ඕන. ඒක දසරාජ ධර්මයේ පව කියනවා. ඔව්. ඒ දෙපැත්ත එකට තියෙන්න ඕන. කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක එකක් එක්ක අනිත් එක කොහොමද යන්නේ කියලා. මේ දෙක එකට ගැලපෙන කාරණා දෙකක්. ඒතොර අර මෛත්‍රිය වැඩිම තුල අප අනිවාර්යයෙන්ම අප ළඟ ඉන්න කණ්ඩායමෙන් අපි ආරම්භ කරගෙන Tamanගෙන් ආරම්භ කරගෙන පැතිරෙන මේ මෛත්‍රියෙන් අපට පුළුවන්කම ලැබෙනවා අපේ පැත්තට අනිත් අයගේ මෛත්‍රියේ හස්තය අපේ පැත්තට අවනත කර ගන්න. මේ ඒ කරණීය මෙත්ත සූත්‍රය පැත්තෙන් ගත්තාම ඊට පස්සේ රතන සූත්‍රයට ගියාට පස්සේ රතන සූත්‍රය අපි දන්නවා විශාලා මහනුවර තුන්බිය ඇති වෙච්ච අවස්ථාවේ ඒ දුරු කර ගැනීම සඳහා තමයි, ඒ ආරක්ෂා වීම සඳහා තමයි මේ සූත්‍රය දේශනා කළේ. ඒතර මේ සූත්‍රයේ ඇතුළත් වෙලා තියෙන සම්පූර්ණයෙන්ම බුද්ධ ධර්ම සංඝ කියන තුනුරුවන්ගේ ගුණ.
තුනුරුවන්ගේ ගුණ සිහිපත් කිරීම එක පැත්තක භාවනාව. එක සජ්ජායනා කිරීමත් එක්තරා ආකාරයක වාචසිකව කරනු ලබන භාවනාවක කොටසක් හැටියට සලකන්න පුළුවන්. මොකද අපි වාචසිකව මේක සජ්ජායනා කරන්න අවශ්‍ය නම් මානසික ඒකාග්‍රතාව සැලකිය යුතු ප්‍රමාණයකට තියෙන්න අවශ්‍යයි. එතකොට මේ සූත්‍ර වලින් අපි කරන්නේ මේ බුදු ගුණ මතක් කරගන්නවා, ධර්මයේ ගුණ, මහා සංඝරත්නයේ ගුණ මතක් කරගෙන ඒ ගුණ සත්‍ය නම් යහපතක් වෙන කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ බුදු ගුණ මතක් කර ගැනීම, ධර්මයේ ගුණ, සංඝරත්නයේ ගුණ මතක් කර ගැනීම අපව පෙළඹවීමකට ලක් කරනවා. අපටත් මේ ගුණ එකතු කර ගැනීමට අවශ්‍යයි කියන. උන්වහන්සේලාගේ ගුණ ඒවා ආර්ය ගුණ. ආර්ය ගුණ අපි ලෞකික ජීවිතයේදී අපේ ප්‍රමාණය හැටියට එකතු කරගන්න උනන්දු කරවීමක් මේක ඇතුලේ සිද්ධ වෙනවා. ඊළඟට අපි ගියෝතින් මංගල සූත්‍රයට. මංගල සූත්‍රය එක පැත්තකින් පිරිතක්, අනිත් පැත්තකින් ඉතාම හොඳ සමාජ ජීවිතය පිළිබඳ කතා කරන මගුල් කරුණු ඉදිරිපත් කරන සූත්‍රයක්. එතකොට උදාහරණයක් ඇටියට ආරම්භ කරන්නේම අසේවනාච බාලානම් පණ්ඩිතානංච සේවනා. ඉතින් අපිට Taman පාසලට ගියාට පස්සේ අපේ දරුවෝ එතන වැරදි ආශ්‍රයක් නම් සිද්ධවන්නේ අප ගෙදර අර අපි ගිය සාකච්ඡාවේ කළා වගේ අම්මල තාත්තලා පාපයෙන් වළක්වන්න උනන්දු වුණාට පාසල ඇතුලේ තියෙන මිත්‍ර සමාගම වැරදි මට්ටමකට ගියොතින් ඒකෙන් හානියක් වෙන්න පුළුවන්. ඊළඟට මේ වගේ ගුණ ධර්මින කාලේන ධම්ම සාකච්ඡා, කාලේන ධම්ම සවණං, ධර්මයේ පිළිබඳ කාලීනව ඇති කරගන්න ඕන සාකච්ඡා තියෙනවා. ඊළඟට ධර්මයේ උපදේශම මේ වගේ දේවල් සියල්ලක්ම ඥාති සංග්‍රහය, මේ වගේ දේවල් මේ මංගල කාරණා මංගල සූත්‍රය ඇතුලේ පෙන්වනවා. එතකොට මේ මංගල කාරණා දරුවෙක් පුරුදු කරනවා කියන්නේ, සත්වයෙක් පුරුදු කරනවා කියන්නේ ඔහුට සමාජය තුළ ආරක්ෂාව සැපයෙනවා. මොකද එයා සමාජයට කරන්න ඕන යුතුකම් ටික කරනවා. අනිත් පැත්තෙන් ධර්මයේ තුනුරුවන් පිළිබඳව Tamanගෙන් කරෙන්න ඕන රාජකාරී සහිත අදාළ අවබෝධය ඇති කරගන්නවා. ඒ නිසා මේ තුන් සූත්‍රය සජ්ජායනා කිරීම වාචසික සංවරයට වැටෙනවා. ඒ වගේ මේක අපි සාමාන්‍යයෙන් මේ අපි බෞද්ධයෝ නිසා අපි කොයි වෙලාවකවත් මේ ඒ නිසි ඉරියව්වක් නැතුව තුන් සූත්‍රය සජ්ජායනා කරන්නේ නැහැ. ඒතකොට කායික සංවරයක් ඇති කරගන්නවා. ඊට අමතරව අපේ මනස හුඟාක් එහාට මෙහාට ගියොතින් ගතාවත් දෙකක් වෙනසක් වෙන්න පුළුවන්. ඒ නිසා මානසික ඒකාග්‍රතාවත් මේක ඇතුලේ තියෙනවා. නිසා මේ ඒකාග්‍රතාව භාවනාවක් බවට පත් වෙනවා. එය දරුවන්ටත් අප හැමටත් ආරක්ෂාව සලසන ක්‍රියාවලියක් බවට පත් වෙනවා. හොඳයි. ඔය විදිහට තමන් යන එන ගමන් නැත්තම් නිවසින් බැහැරව ශිල්ප ශාලිකාව වෙත යන ගමන් තුන් සූත්‍රය සජ්ජායනා කරමින් සංවරශීලීව කායික වාචසික මානසික සංයත භාවයකින් යුක්තව පාසල කරා යන දරුවාට හමු වෙනවා එහිදීත් දෙමව්පියන් හා සමානවම තමන්ව රැකබරා ගන්නා වූ තමන්ට සිප්සතර හොවා දෙන ආදරණීය ගුරු මව්පියවරු. මේ ගුරුවරුන්ට වන්දනා කිරීම, ගුරු ගෞරවය දැක්වීම කොයිතරම් වටිනවද, දරුවෙකුට එයින් ලැබෙන ආරක්ෂාව කොයි වගේද කියන කාරණාව වෛද්‍යතුමනි අපට පහදලා දෙන්න. අර ඔබ හොඳම වචනේ කිව්වා, ඒක තමයි ගුරු මව්පියවරු. අපි මේ වචන වලින්මයි කතා කරන්න ඕනන්නේ. මොකද ගුරුවරු, ගුරු මව්වරු අපිට උගන්වන්නේ එයාට ලැබෙන වැටුප නිසා නෙමෙයි, ඒ ශාස්ත්‍රයට තියෙන ආසාව නිසාම, ගුරු වෘත්තියට ආපු නිසා. ඒක නිසා අද මං හිතන්නේ ලංකාවේ තියෙන තත්ත්වය තුළ ගුරු වෘත්තිය යෙදෙනවා කියන එක ඉතාමත්ම අභියෝගාත්මක කාරණයක්. මං පාසල්වල දේශනවලට ගිහාම විශේෂයෙන් දෙමව්පියන්ට කියන කාරණයක් තමයි මේ ගුරු පරපුර අපි රැකගන්නට අවශ්‍යයි. අපි දන්නවා ෆින්ලන්තේ වගේ රටවල්වල කොච්චර ඉහළ වැටුපක් ගුරුවරුන්ට ගෙවනවාද කියලා. නමුත් ලංකාවේ ගුරුවරු ගැන දක්වන ආකල්පය ගැන සතුටුදායක හැටියට මම දකින්නේ නැහැ වෛද්‍යවරයෙක් හැටියට. එතකොට අපි මේ තැන්වලට ආවෙත් ඒ ගුරුවරුන්ට ඒ කියන දායකත්වය අපිට ලැබිච්ච නිසා. මෙතනදී මම ගුරු මව් පියවරු ගැන කියන්න කලින් මම මුලදී කිව්වා අපි නමෝ තස්ස භගවතු අරහතු ඒ සම්මා සම්බුද්දස්ස කියලා කියනකොටම අපි අපගේ ගුරුවරයාණන් හැටියට අපි බුදුරජාණන් වහන්සේ අරමුණු කරලා තමයි අපි ගෙදරින් පිටත් වෙලා ඉන්නේ. පාසලට ආපුහාම මෙතනදී ඉතාමත්ම වැදගත් කරුණු දෙකක් මම සඳහන් කරන්න කැමැති. පළවෙනි එක තමයි අපි මේ භාවනාව කියන කාරණේ බොහොම අමුතු දෙයක් හැටියට අපි අද සමාජයේ දකිනවා. නමුත් අපි ගෙදරින් පිටත් වෙන්න කලින්ම දරුවන්ට පුරුදු කරන්න ඕනේ ඒ මෛත්‍රී භාවනාව මිනිත්තු 3ක් 4ක් 5ක් වැනි කුඩා කාලයක් හරි කරලා
තමන්ටත් මෛත්‍රී කරගෙන තමන්ගේ දෙමව්පියන්ටත් මෛත්‍රී කරගෙන තමන්ගේ ගුරුමෑණි පියවරුන්ටත් මෛත්‍රී කරලා අන් අයටත් මෛත්‍රී කරලා පිටත් වීම ඉතාමත්ම වැදගත් කියන එක. ඒ වගේම තමයි ගුරුවරුත් තමන් උගන්වන දරුවන්ට මෛත්‍රී සිතින් තමයි මේ ඉගැන්වීම කළ යුත්තේ. මොකද මෙතුමා පැහැදිලි කරලා දුන්නා අක්කෝ උජූච සූජූච කියලා අනිත් පැත්තට මුර්ධු වීම මුදු අනතිමානි. එතකොට මුර්ධු වීමයි ඍජු වීමයි දෙකම අවශ්‍යයි. අපි දකිනවා දරුවෙක් යම්කිසි වැරද්දක් කරපු වෙලාවට මව්පියන් තරවටු කරන්නේ හිතේ ඇතුළු කැටවුණු මෛත්‍රියකින් යුතුව. ඒ දෙක තමයි කලමනාකරණය කරලා මේ කිව්වේ ඍජු වීමයි ඒ මුදු වීමයි දෙකම එකට කැටිවිය යුතුයි කියලා. එතන මේ ආකල්පයට අද තියෙන මේ සමාජ රටාව තුළ සම්පත් අඩු තත්ත්වයක් යටතේ ශිෂ්‍යෝ ගොඩකට පුහුණුව අධ්‍යාපනය දෙන්න වෙලා තියෙන අභියෝගාත්මක ගුරු වෘත්තියකදී මේ ගුරුවරුන්ට අපි විශේෂයෙන්ම අපේ දරුවන්ට කියන්න ඕනේ දෙපා නැමදලා ඒ අයට ඒ කියන ආශිර්වාදේ ලබා ගැනීම සිදුවේ යුතුයි. තමන්ගේ දෙමව්පියන්ට වඳින්න යම්සේද ඒ ආකාරයෙන්ම ගුරුන් නැමදීම කළ යුතුයි කියලා. මෑතකදී මට එක්තරා විශේෂඥ වෛද්‍යවරයෙක් එතුමාගේ පුතා ගිහිලා තියෙන ඇමරිකාවේ එක්තරා විශ්වවිද්‍යාලයකට. මෙහෙ පුරුද්දටම ආචාර්යවරයා විශ්වවිද්‍යාලයේ ශාලාවට ඇතුල් වෙනකොට මේ පුද්ගලයාට නැගිටිලා තියෙනවා. අපි දකිනවා පිටරට මෙහෙම නැගිටිල්ලක් නැහැ. ගුරුවරයාටත් නමින් කතා කරන රටක් ඒක. මම දැකලා තියෙනවා මම ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ එහෙ ළමා රෝග ශාස්ත්‍රය ඉගෙන ගන්න කාලේ තමන්ගේ අම්මට තාත්තටත් නමින් කතා කරන ළමයි ඉන රටක් ඒ රට. හැමෝම නෙමෙයි. නමුත් ඒක මම දකිනවා. ඊට වඩා අපි ඉතාමත්ම වටිනා සම්ප්‍රදායක් රාශියක් එකතු කරගත්ත දායාදයන් සමූහයක් එකතු කරන දරු පරපුරක් අපි බිහි කරන්නේ. අපි ආදර්ශය ලබා දිය යුතුයි. ගුරුවරයෙක් කෙනෙකුට නැගිටිනවා කියන එකෙන් ගුරුවරයාට වඩා ශිෂ්‍යයාට ප්‍රයෝජනයක් සැලසෙනවා. ඒක තේරුම් ගන්න ඕනේ. ඉතින් ඒක නිසා මෙතනදී අපි ඒ ගුරු නැමැදීම මෙතනදී මම ආයත් සැරයක් මතක් කරන ඉතාමත්ම වැදගත් කියලා. ඒ වගේම මම මෙතනදී භාවනාවක් මතක් කරා. මෛත්‍රී භාවනා වැඩි වීම. එතකොට අපි දරුවන්ට පුරුදු කරන්න ඕනේ යම්කිසි පාඩමක් උගන්වන්නදනේ ගුරුවරයාට පොඩි මොහොතක් හෝ මෛත්‍රී භාවනා මෛත්‍රී සිතක් පහළ කරගන්නේ කොහොමද කියලා. මම මේකේ අත්දැකීමක් අපි අධ්‍යයනයකට ලක් කරා විශේෂයෙන්ම රාජකීය විද්‍යාලයේ පසුගිය උපාලි ගුණසේකර විදුහල්පතිතුමා ඉන්න කාලේ අපි ඒ විද්‍යාලයේ භාවනා වැඩසටහනක් සිද්ධ වුණා. මුලදී භාවනා වැඩසටහන වෙනකොට යම් යම් විරෝධයන් මතු වුණත් පසු කාලීනව අන්‍යාගමිකයනුත් මේ භාවනාවට යෙදුණා. ඒකේ ප්‍රධාන දැකපු දේවල් කීපයක් සඳහන් කරන්නට කැමතියි. මම ඒක ඉස්සරලත් කිව්වේ විෂයානුබද්ධ අධ්‍යාපනයේට අපගේ බෞද්ධ අධ්‍යාත්මය එකතු කිරීම තුළ ඉතාමත්ම ප්‍රතිඵලදායක වෙනවා කියන එක. ඒක අපි අත්විඳා. විශේෂයෙන් එක වාරයක් දරුවෝ මිනිත්තු කිහිපයක් බැගින් භාවනා කරාට පස්සේ ඒ පන්තිවල හිටපු ළමයින්ගේ සෑම විෂයකටම ඉංග්‍රීසි විෂයයට පවා ලකුණු වැඩි වෙලා තිබ්බා. දල වශයෙන් ඒ අපි අර ඒවා අඳිනවනේ අර සටහන්වල සටහන් කරපුවාම දල වශයෙන් ලකුණු 10ක් 15ක් ප්‍රමාණයකින් ඒ වාරය තුල ළමයින්ගේ සියලු පන්ති සියලු දෙනාගේ ඒකයි මම කියන්නේ අර මෛත්‍රී භාවනා වැදගත්කම සියලු දරුවන්ගේ වැඩි වෙලා තිබ්බා. ඒක ඉතාමත්ම හොඳ නිරීක්ෂණයක් අපි දැක්කා. ලකුණු අඩු ළමයින්ගේ වැඩිවීම වැඩි. ඒක නිසා දෙමව්පියෝ හිතනවා නම් දරුවන්ගේ මූලික කාරණේ ඒ අයගේ ලකුණු වැඩි කිරීම කියන තණ්හාවෙන් යුතුව කටයුතු කරන දෙමව්පියන්ට මම ඉල්ලීමක් කරනවා. තණ්හාව නැතුව මෛත්‍රී සිතින් දරුවට මේ අධ්‍යාපනය ලබන්න සහ ඒ අධ්‍යාපන ලබා දෙන ගුරුවරුන්ට මෛත්‍රී කිරීම පුරුදු කිරීම තුළින් බොහෝ විට දරුවන්ගේ එයාගේ නිපුණතා එයාගේ ලකුණු එයාගේ කුසලතා පැහැදිලිවම වර්ධනයක් වෙලා තියෙනවා. දැන් මේ කාරණේදී කෙනෙක් අහන්න පුළුවන් කොළඹ රාජකීය විද්‍යාලේ විතරද මේක කළ යුත්තේ කියලා. නෑ, අද බටහිර ලෝකයේ විශේෂයෙන්ම එංගලන්තයේ මේ රටවල්වල අද මේ භාවනාව ආරම්භ කරලා තියෙනවා. ඒ අය භාවනාව කියන වචනේ නෙමෙයි පාවිච්චි කරන්නේ. ඒකට කියන්නේ මයින්ඩ්ෆුල්නස් කියලා. නැත්තම් සතිය කියලා. එතකොට මේ සතිපාසල් සංකල්පය ආරම්භ වෙලා තියෙනවා. ලංකාවේ මේ සතිපාසල් සංකල්පයේ ක්‍රියාත්මක වීම සහ මූලික මෛත්‍රී භාවනාව අතර පොඩි පරස්පරයක් තියෙන බවයි මගේ නිරීක්ෂණය. මම මේ වැඩසටහන් වලට සහභාගී වුණාම එතනදී විශේෂයෙන් මෙය හඳුනාගෙන තියෙනවා දරුවාගේ පාඩම් වල ඒ කුසලතාවයන් වැඩි වීමට පැහැදිලිවම මනස ඒකාග්‍රතාවයේ කිරීම
වැදගත්වෙනවා කියලා. මම මේකෙදී කිව යුතුයි ඒ මයින්ෆුල්නස් නැත්නම් මනත ඒකාග්‍රතාවයකට පත්කිරීම තුළින් අන්‍යාගමිකව නතර වෙනවා. නමුත් බෞද්ධ සංකල්පය තුළ තියෙන්නේ මනස ඒකාග්‍රතාවය කරගත යුත්තේ කුසල් රැස් කිරීමට පමණයි. ඒ නැත්තං එකනේ මනස ඒකාග්‍රතාවය කිරීම තුළින් ලොකු වැඩක් කෛරාටික වැඩක් අර ඔබතුමා කිවවාගේ කරන්නටත් පුළුවන් වෙනවා. ඒකෙන් සමහර ත්‍රස්තවාදී සංවිධානත් මනස ඒකාග්‍රතාවය කිරීම උගන්වනවා. ඉතාමත් හොඳ මොරෙක් බිහි කරන්නත් පුළුවන්. පුළුවන්. ඒක නිසා අපි තියෙන්නේ සබ්බපාපස්සකරණං කුසලස් උපසම්පදා. කුසල් රැස් කිරීමට පමණක්ම මනස ඒකාග්‍රතාවය කිරීම තමයි ඒ භාවනාව කියන වචනේ තියෙන වැඩි දියුණු කිරීම. ඒක නිසා මම ඉල්ලීමක් කරනවා භාවනාව කළ හැකි හැම විද්‍යාලයක්ම ඒ භාවනාවට දරුව යොමු කරන්න. ඒක අද දැන් බටේර සංකල්පයකුත් බවට පත් වෙලා තියෙනවා මේ මයින්ඩ්ෆුල්නස් කියන කාරණය තුළ. ඒ වගේම තමයි තව කරුණු තුනක් කියන්නට අවශ්‍ය. ඒ තමයි පාසල ආරම්භයේදී බොහෝ පාසල්වල තුනුරුවන් සිහි කළත් අද එය කෙමෙන් කෙමෙන් ගිලිහෙමින් යනවා. ළමා ආරක්ෂණය අපෙන් ගිලිහෙමින් යනවා. පාසල ඇරුණකොට ඔබ ගිය සතියේ කිව්වා වාගේ චත්තමානවක ගාථා කියන එක දැන් ඒ එක්ක තේරුමක් නැතුව කියනවා හෝ එය කිවීමකින් තොරව පාසල ඇරීම ආරම්භ වෙලා තියෙනවා. අපේ සංස්කෘතියෙන් අපි පොඩි කාලේ අපිට අත්වෙච්ච දේවත් අපි අපේ දරුවන්ට අත්කර දීම අපි කළ යුතුයි. ඒක නිසා පාසල්වල අධිශිෂ්‍ය සංගම් ඒ වගේම ගුරු දෙගුරු සංගම් කියලා තියෙනවා. මේ අය පැහැදිලිව කටයුතු කළ යුතුයි මේ කියන තත්ත්වයන් ළමා ආරක්ෂණයට සැලසීම සඳහා. මේ පාසලේ සිද්ධ වෙන මේ ළමා ආරක්ෂණ බෞද්ධ වැඩසටහන් ටික ගිලිහෙන්න නොදී ආරක්ෂා කරගන්නට අවශ්‍ය වෙනවා. අවසාන වශයෙන් කියන්න අවශ්‍ය අපි පාසලට ආපුවාම අපි සමාජගත වෙනවා. අපි දරුවෝ තව පිරිසක් එකතු වෙනවා. මේ තුළින් කල්යාණ මිත්‍රයන් ආශ්‍රය අපි දරුවන්ට දිනපතා කියලා දිය යුතුයි. බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා දේශනා කරලා තියෙනවා කොයිම වෙලාවකදීවත් තමන්ගේම ආශ්‍රය කරන්න කියලා තියෙන එක්කෝ තමන්ට වඩා ඉහළ මට්ටමේ සිටින කෙනෙක් එහෙම නැත්නම් තමන්ගේ මට්ටමේ තියෙන කෙනෙක් ආශ්‍රය කරන්න කෙනෙක් නැතත් ඊට පල්ලෙහා මට්ටමේ කෙනෙක් ආශ්‍රය කරන්න සුදුසු නෑ කියලා. ඒක නිසා සුදනන් ආශ්‍රය කරන්නත් දුදනන්ගේ මිදෙන හැටිත් කල්යාණ මිත්‍රය සේවනය කොච්චර ප්‍රයෝජනවත්ද කියන එකත් මුල සිටම කියලා දීම ඒ හැකියාව ඒ කුසලතාවේ ඒ නිපුණතාවේ දරුවාට බද්ධ කිරීම ඒ අපි අද ඉංග්‍රීසි භාෂාවෙන් කියන්නේ වැලියු ඇඩිෂන් එක කැපැසිටි බිල්ඩින් එක ඒ ටික දරුවාට දෙන එක බෞද්ධ අධ්‍යාපනය තුළ තියෙනවා. එය සලසා දීම දෙමව්පිය ගුරු දෙගුරු සැමගේ වගකීමක් කියන එක මේ ළමා ආරක්ෂණයේ මාතෘකාව කතා කිරීමේදී මම සඳහන් කිරීම වටිනවා. හොඳයි. ඔබතුමා කිව්වා මේ දරුවන්ට ගුරුවරුන්ගේ අගය වටිනාකම වටහා දිය යුතුයි කියලා. එසේ වටහා නොගත්තු මූසිල පරපුරේ දරුවන් පිළිබඳව ගෝලයන් ශිෂ්‍යයන් පිළිබඳව මනා ගීතයක් රචනා වෙනවා මහින්ද චන්ද්‍රසේකරයන් අතින්. ඒ ගීතයත් අර පෙර දවසේ අපි දැන් ගීතයක් ඉදිරිපත් කරද්දී දැන් සම්ප්‍රදායක් වීගෙන එනවද මන්ද? ඒක පෙර ගීතේ වගේම සංගීතවත් කරන්නේ සත්සර මුසු කරන්නේ ආචාර්ය රෝහණ වීරසිංහයන්. ගීතේ ගායනා කරන්නේ විශාරද සුනිල් එදිරිසිංහයන්. පැන මඩ කඩිති වැව්තාවලු වැහි කාලයේ කියන ගීතය මේ මද විරාමයක් ගීතමය විරාමයක් ලෙස ලබා ගනිමින් අපි ඔබට ශ්‍රවණය කරන්නට අවස්ථාව සලසලා ආචාර්ය පස්සේ අපි ආයමත් අර වෛද්‍යතුමා නවත්තපු තැනින් අපේ ආචාර්යතුමා වෙත හැරෙනවා. ආචාර්යතුමනි මට කියන්න ගුරු වන්දනාව කියන්නේ බුදු පියාණන් වහන්සේ සකලවිධ ක්ලේශයන් ප්‍රහීන කරලා සර්වඥතා ඥාණය අවබෝධ කරගෙන දම් දෙසන්නට ගිය වෙලාවේ තමන් අවබෝධ කරගත්තු ධර්මය ගැඹුරු වැඩි මේක මිනිසුන්ට ග්‍රහණය වෙන එකක් නැහැ කියලා උන්වහන්සේ දේශනා නොකොට සිටින්නට සිටපු අවස්ථාවේ පෙර බුදුවරුණුත් දේශනා කොට තිබෙන නිසා මහා බ්‍රහ්මයා සාම්පති මහා බ්‍රහ්මයා පැමිණලා ස්වාමීනි තුන් ලොවට වැඩ පිණිස දම් දෙසන්න කියලා ආරාධනා කරපුවාම උන්වහන්සේ දිවසින් බලා වදාරනෝ මං කාටද බණ කියන්න ඕනි කියලා. ඉස්සලා මතක් වෙන්නේ තමගේ ගුරුවරු භග්ගව ආලාර කාලාම උද්දකරාම පුත්ත කියන ගුරුවරු වගේම ගිහි කාලේ තමන්ගේ කුමාර අවදියේදී සිප්සතර හොවා දුන්නු සර්වමිත්‍රයන් පිළිබඳව හොයා බලද්දී අය ඔක්කොම මෙලොවෙන් සමු අරගෙන එක්කෙනෙක් දවස් 7කට කලින් එක්කෙනෙක් මාසයකට කලින් ඔයාදි වශයෙන් උන්වහන්සේ ඉන් අනතුරුව තමයි තීරණය කරන්නේ එසේනම් මට උදව් කරපු කලන මිතුරන් පිරිසක් හිටියා. ඒ තමයි පස්වග තවුසන්. ඔවුන් සොයා යනවා කොණ්ඩඤ්ඤ වප්ප බද්දිය මහානාම අසජී කියන අය හොයා යනවා ඉසිපතන මිගදායට කියලා උන්වහන්සේ දේශනාව ආරම්භ කරන්නේ. බුදුවරයෙක් පවා ගුරු ගෞරවය
ප්‍රමුඛස්ථානයහිලා සැලකුව ඔබතුමා එතනින් අපට විග්‍රහයක් ලබා දෙයි කියලා විශ්වාස කරනවා. බුදුරජාණන් වහන්සේගේ චරිතය තුළ උන්වහන්සේ ආරම්භක අවස්ථාවේ උත්සාහ කරලා තිබෙනවා. බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තා, උන්වහන්සේ අවබෝධ කරගත් ධර්මය තමයි තමන්ගේ ගුරුවරයා හැටියට ඊට පස්සේ තියාගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ තමන්ගේ ගුරුවරු මේ ආධ්‍යාත්මික මාර්ගයේ ගමන් කරලා යම් ප්‍රමාණයකට බුදුරජාණන් වහන්සේට බෝසත්වරයෙක් හැටියට ඒ ආධ්‍යාත්මික මාර්ගයේ ගමන් කරන්න උදව් කළ අය. නමුත් උන්වහන්සේ විසින් විදර්ශනා භාවනාව වඩා අත්පත් කරගන්නා ලද පරම විමුක්තිය බුද්ධත්වය එම ආචාර්යවරුන් විසින් අත්පත් කරගෙන තිබුණ නැති නිසා බුදුරජාණන් වහන්සේ ධර්මයම තමන්ගේ ගුරු තනතුරෙහි තබා ගත්තා. ධර්මය ගුරුකොට තමයි බුදුරජාණන් වහන්සේ වැඩ කළේ. දැන් ගුරුවරුන්ට ගරු කිරීම පිළිබඳව බුදුරජාණන් වහන්සේ වරින් වර විවිධ අවස්ථාවල පැහැදිලි කිරීම කළා තියෙනවා. ඒන් ඉතාම හොඳ අවස්ථාවක් තමයි සිගාලෝවාද සූත්‍රයේ තියෙන අවස්ථාව. සිගාලෝවාද සූත්‍රයේ පැහැදිලි කරන ආකාරයට ගුරුවරයා දැක්කම දැන් වෛද්‍යතුමා මතු කළා වගේ හුනස්නෙන් නැගිටින එක උත්හානේන කියලා කියන්නේ ඒක අපේ සම්ප්‍රදායට පෙරදිග සම්ප්‍රදාය තිබුණු එක සිරිතක් විය හැකියි. බුදුරජාණන් වහන්සේ ඒක අනුමත කරනවා උත්හානේන කියලා. නැගී සිටින එක අවශ්‍යංගයක් හැටියටයි බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙන්නේ. ඊට පස්සේ උපස්ථාන කරන එකත් පෙරදිග සම්ප්‍රදායේ තිබිලා තියෙන බව පේනවා. බුදුරජාණන් වහන්සේ අනුමත කරනවා. ඊට පස්සේ ශිෂ්‍යයා හොඳින් අහුන්කන් දීම අවශ්‍යයි. මේ විදිහට කාරණා ගොඩක් තියෙනවා. දැන් මේ වගේ කරුණ දැන් මේ ගුරුවරයා දැක්කහම නැගී සිටින එක අපේ කලාපයේ අපි පුහුණු කරන එක සිරිතක්. ඇමරිකාව වගේ වෙන රටක ඒ වැඩි සිරිතක් නැති වෙන්න පුළුවන්. මේ වගේ ආචාර ධර්මවලට අපි කියනවා විෂය මූලික ආචාර ධර්ම කියලා. කියන්නේ ethical subjectivism කියලා. විෂය මූලිකයි. ඒක වෙන රටක කළේ නෑ කියලා අපේ රට ඇතුලේ අපි කරන්න අවශ්‍ය නෑ කියලා හිතන්න යන අවශ්‍ය නෑ. කියන්නේ මේක අපේ කලාපයේ අප රටවල අනුගමනය කරන සිරිතක්. ඒකේ වැදගත්කමක් තියෙන සිරිතක්. ඒකෙන් සිදු කරන්නේ මොකද්ද? ගුරුවරයා යම් වෙනත් කටයුත්තක නියර කියන්නේ තවත් පන්තියක උගන්වලා අනිත් පන්තියට එනකොට තමන්ගේ පැමිණීම ශිෂ්‍යයන් බාරගත්ත බව ප්‍රකට කරනවා. එකක් අපි ආයුබෝවන් කියලා ගුරුවරයාත් ශිෂ්‍යනුත් අතර ගණදෙනුවක් ආරම්භ වෙනවා. මේ දෙදෙනා අතර මේ කණ්ඩායම් දෙක අතර ගුරුවරයාත් ශිෂ්‍යනුත් අතර නිල වශයෙන් පිළිගැනීමක් ඇති කරනවා. දැන් මගේ ගුරුවරයා පන්තියට ආවා. ගුරුවරයාටත් තමන්ට ලැබෙන පිළිගැනීම නිසා ඒක පිළිගැනීමක්. තමන්ට ඒක සත්කාරයක්, ගරුකිරීමක්. ගරුකිරීමක් නිසා ගුරුවරයා පෙරලා තමන්ගේ දරුවන්ට ගරු කරන්න පටන් ගන්නවා. ගුරුවරයාගේ පෙරලා ගරුකිරීම කොහොමද කෙරෙන්නේ? ගුරුවරයා වඩා හොඳින් තමන්ගේ විෂය කාරණා ශිෂ්‍යයන්ට උගන්වන්න පටන් ගන්නවා. කියන්නේ තමන්ට ලැබෙන ගරුකිරීමට ප්‍රතිචාර දක්වනවා. බුද්ධාගම කියන්නේ හැම වෙලාවකම අපි කෙනෙක්ගෙන් ගෞරව බලාපොරොත්තු වෙනවා නම් අප අනිත් අයට ගරු කරන්න ඕන. හැම වෙලාවකම තමන් රුචි කරන දේවල් අනිත් අයට කරන්න ඕන, තමන් රුචි නොකරන දේවල් අනිත් අයට නොකර ඉන්න වග බලා ගන්න ඕන. දැන් මේක අලුත් ආචාර විද්‍යාව වගේ විෂයවල කියන්නේ গোল্ডන් රූල් කියලා. ස්වර්ණමය රීතිය. කියන්නේ තමන් කැමති නම් ඒක අනිත් අයට කරන එක හොඳයි, තමන් අකමැති නම් ඒක අනිත් අයට කරන එක නරකයි කියලා. එතකොට ගුරුවරයා පෙළඹවීමකට ලක් කරනවා, වඩා මෛත්‍රී සහගතව වඩා හොඳින් මේ දරුවන්ට උගන්වන්න. ඇත්තරම ගුරුවරයාගේ මේ ඉගැන්වීමේ ක්‍රියාවලිය සඳහා දරුවන් හුනස්නේ නැගී සිට ගුරුවරයාව පිළිගැනීම හොඳ උත්තේජනයක් ඇති කරනවා ගුරුවරයාට මෛත්‍රී සහගතව තමන්ගේ දරුවන්ව ඒ සඳහා සන්නද්ධ කරන්න. අනිත් පැත්තෙන් මේ පිළිගැනීම අතර ගුරුවරයාගේ යුතුකම් දක්වන සිගලුවා සූත්‍රය කියන්නේ ගුරුවරයා තමන්ගේ හිතමිත්‍රාදීන්ට තමන්ගේ ශිෂ්‍යයන් හඳුන්වා දෙනවා. ශිෂ්‍යට ආරක්ෂාවක් සැපයෙනවා. දැන් අපි දන්නවා අපේ ගුරුවරු හොඳින් අපව සමාජගත කළාම සමාජයේ අදාළ ස්ථානවලට යොමු කළාට පස්සේ ඒක ලොකු වරප්‍රසාදයක් බවට පත් වෙනවා ශිෂ්‍යයන්ගේ. ඒතර ශිෂ්‍යයා සහ ගුරුවරයා අතර මේ ලෙන්ගතු බැම්ම දකුණු දිශාව කියලා අපි කියන්නේ ගුරුවරයා සහ ශිෂ්‍යයා අතර බැම්ම. ඒ බැඳීම වඩා හොඳින් නැති වුණොත් මං හිතන්නේ නෑ ගුරුවරයා තමන්ගේ ශිෂ්‍යයන්ව තමන් දන්න කෙනෙකුට හඳුන්වලා දෙයි කියලා. ඒ කියන්නේ වඩා හොඳ සමාජයකට යන්න ගුරුවරයාගේ උදව් ලැබෙන්න මේ කණ්ඩායම් දෙක අතර තියෙන සෝදශීලී බැඳීම ඉතාමත්ම අවශ්‍යයි. ඒ නිසා හොඳ ආරක්ෂාවක් ගුරුවරුන්ගේ පැත්තෙන් මේ ගුරුවරයාගේ පැත්තෙන් දරුවන්ට සැලසෙනවා. මේ දෙදෙනා අතර තියෙන අන්‍යෝන්‍ය සම්බන්ධය වඩාත් මෘදු, මෛත්‍රී සහගත, එකිනෙකාට ගරු කරන බැඳීමක් බවට පත් වුණාට පස්සේ. හොඳයි.
අපි ගුරුවරුන්ගෙන් එනවා කල්යාණ මිත්‍රයන් ළඟට. වෛද්‍යචරතුමා කල්යාණ මිත්‍රයන් ගැන පොඩි සංකිරීමක් කරා. ශ්‍රද්ධාව, ශීලයේ, ප්‍රඥාව, ත්‍යාගයේ කියන උතුම් ගුණාංගවලින් සපිරි කල්යාණ මිත්‍රත්වය කොයිතරම් වටිනවද කියලා බුදුහාමුදුරුව එක්තරා අවස්ථාවකදී දේශනා කරනවා. ආනන්ද හාමුදුරුව අහනවා, බුදු පියාණන් වහන්සේ මේ බුද්ධ ශාසනයේ අඩක්ම වගේ මේ ක්‍රියාත්මක වෙන්නේ මේ මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය නිසා නේද කියලා. බුදුහාමුදුරුව කියනවා, නෑ ආනන්ද, මේ ශාසනයේ 100%ක්ම ක්‍රියාත්මක වෙන්නේ පවතින්නේ කල්යාණ මිත්‍ර සම්පත්තිය නිසා කියලා. ඒ නිසා එතරම්ම වටින කල්යාණ මිත්‍ර සම්පත්තිය කොයිතරම් අගේද වෛද්‍යතුමනි, දරුවෙකුට ආරක්ෂාව සපයන්න. අද දවසේ හැටියට නම් ඉතාමත් වැදගත්. දැන් මට සමහර පාසල්වල විශේෂයෙන් දේශනෙ දෙන්න ආරාධනා කරපුවාම විදුහල්පතිතුමා කතා කරලා කියන දෙයක් තමයි, මේ විද්‍යාලයේ දැන් සමහර දුරබැහැර විද්‍යාලවල පවා මද්රව්‍ය එවැනි දේවල් වලට දරුවෝ බේරා ගැනීමට විවිධාල උත්සාහයක් කරන්නට අවශ්‍යයි කියලා. ඉතින් මේකෙදි සාමාන්‍ය පිළිගැනීම තමයි, යම් කිසි විද්‍යාලයක එහෙම සිද්ධියක් වෙනවා නම් දෙමාපියෝ ටික එකතු වෙලා එක්ක ගුරුවරුන්ට දෝෂාරෝපණයක් කරනවා, ගුරුවරු ටික එකතු වෙලා විදුහල්පතිතුමාට සහ අනිත් පැත්තට ළමයින්ට දෝෂාරෝපණය කරනවා, මෙයා එන පරිසරය හොඳ නැතුව ඇති කියලා. ඒ වගේම මේ දෝෂාරෝපණ දෙපැත්තට තුලණය වෙලා යනවා මිසක් දරුවාට යහපතක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක නිසා දෙමාපියෝ හැටියටත්, ගුරු දෙගුරුන් හැටියටත්, වැඩිහිටියෝ හැටියටත්, මේ රට බේරා ගන්න උත්සාහ කරන අය හැටියටත් අපි කල්පනා කරන්න ඕනේ මේ උදුරින් අපි දරුවෝ බේරගන්නේ කොහොමද කියලා. ඒ වගේම තමයි මෙවැනි මද්ද්‍රව්‍ය වැනි දේවල් මේ සමාජගත කරන පිරිස් ඒකින් විශාල ආදායමක් ලබන නිසා සහ ඒ අයට ලැබෙන ඒ තියෙන මිත්‍යා දෘෂ්ටික බලවේග නිසා මේ දරුවෝ ග්‍රහණයට අත්කරගෙනමින් පවතිනවා. විශාල සමහර වෙලාවට ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළම ලකුණු අරගෙන හොඳ විද්‍යාලවලට පැමිණි දරුවෝ අවසානයේදී මේ අවාසනාවන් තත්ත්වවලට මුහුණ දෙන්නට පුළුවන්. ඒක නිසා අපිට අවශ්‍යයි මේකෙදි කටයුතු කරන්නට, විශේෂයෙන්ම දරුවන්ට කල්යාණ මිත්‍ර ආශ්‍රය කොහොමද සිද්ධ කරන්නේ කියලා. ඒක ඉතාමත්ම ළම ආරක්ෂණ වැඩපිළිවෙල ඉතාමත්ම වැදගත් දෙයක්. ඒක නිසා දරුවන්ට සුදුසු යහළුවන් මිත්‍රයන්, විශේෂයෙන් සුදන ගුණ ඇති දරුවන් කොහොමද හඳුනගන්නේ, ඒ කටයුතු කරන්නේ කොහොමද කියන එක අපි ඒ අයට කියලා දීමේ අවශ්‍යතාවය පැහැදිලිවම තියෙනවා. ඒක කියලා දෙන්න අවශ්‍ය වෙන්නේ පෙර පාසල් අවදියේ සිටම කියන එක වැදගත්. මම මුලින් කිව්වා පෙර පාසල් අවදියේම දෙමාපියෙකුට වගකීමක් පැවරෙනවා. පවින් වැළකීමත් කුසලයේදීමත් පමණක් කියන කරමුණු කර ගැනීම තමයි බෞද්ධ දර්ශනය. ඒ දර්ශනයේ පිහිටුවපු දරුවෙකුට ඒ දරුවා අඩුම ගානේ ගෙදර ඇවිල්ලා කියනවා මට මෙන්න මේ වගේ අත්දැකීමක් ලැබුණා කියලා. මොකද ඒක නුහුරු අත්දැකීමක් බවට පත් වෙනවා. ගෙදර මේ පරිසරය බිහි කරන්නේ නැත්නම්, පාසල් යනකොට මෛත්‍රී වඩන්න භාවනාව කියලා දීලා නැත්නම් ඒ දරුවා බොහෝම විශාල්‍ය මානසිකත්වයක ඉන්නේ. ඒකින්ද ඒ දරුවා මේ කියන අපද්‍රව්‍යයන් වලට, උපද්‍රව වලට අත්වීමේ අවදානම තියෙනවා. ඒ වගේම තමයි ඒ නිපුණ, ඒ වගේම බේරි සමාජ ජය ගන්නා වූ නිපුණ කුසලතාවයක් ඒ දරුවා තුළ බිහිවීමත් අඩු වෙනවා. ඒ වගේම තමයි මම මේගමම්ම කියලා නිම කරන්නට කියලා හිතෙනවා අපි කළ යුතු අනිකුත් යෝජනා දෙක. ඒ තමයි අපි එදා කිව්වා මේ දරුවෝ පාසලෙන් ආවට පස්සේ හවස නිදා ගන්නට කලින් අපි පුරුද්දක් හැටියට හැම ගෙදරකම පොඩි පිරිත් පැන් කලයක් හොයාගන්න එක අමාරු වැඩක් නෙමෙයි. මේ ළමයි ආරක්ෂා කර ගැනීම සඳහායි මේ අපි මේ කටයුතු කියන්නේ. එය ගෙදර සියලු දෙනාම මේ තියෙන රූපවාහිනිය, දුරකථන වැනි මෙවලම් පොඩ්ඩක් පැත්තකට තියලා ගෙදර ගෙදරක් කරලා, නිවසක් නොවී ගෙදර නිවසක් වෙන්නවට වඩා ගෙදරක් කරන්න ඕනේ. ගෙදර ගෙදරක් කරලා මේ දරුවන්ට මේ තියෙන පිරිත් සජ්ජායනයක් කිරීමේ අවශ්‍යතාවය තියෙනවා. ඒක අධ්‍යාපනික වශයෙන් තියෙන වැදගත්කම මඩිහ පඤ්ඤාසීය හාමුදුරුවෝ ඒ පොතේ සඳහන් කරනවා. බෞද්ධ අධ්‍යාපන ක්‍රම ඒ තුන්වෙනි වැඩපිළිවෙල හැටියට කියන්නේ උච්චාරණ ශාස්ත්‍රය උගන්වන්නට ඕනේ කියලා. දැන් ලංකාවේ බොහෝ විට මේ උච්චාරණ ශාස්ත්‍රය උගන්වන්නේ ඔබ වාගේ මාධ්‍යවේදීත්වයේ හෝ ඒ කතිකත්වයේ පාවිච්චි කරන වෘතීන්වල විතරයි. නමුත් එදා දවසේ සෑම දරුවෙකුටම උච්චාරණ ශාස්ත්‍රය කියලා දීලා තියෙනවා. මම විශේෂයෙන්ම ස්නායු වෛද්‍යවරයෙක් නිසා මට කියලා දෙන්නට පුළුවන් ඒ උච්චාරණ ශාස්ත්‍රය කියවීම නිසා කොච්චර දුරකට තමන්ගේ
පෙනහළුවලට ඒවගේම උච්චාරණය කරන අනිකුත් ඉන්ද්‍රියන් සහ බුද්ධියට ප්‍රඥාවට කොච්චර වැදගත් දෙයක් සිද්ධ වෙනවාද කියන එක. ඒවගේම තමයි දරුවා අන් අය ඉදිරියේ නොබිය මුහුණ දෙන අර කට ඇති පුතෙක් කියලා අපි කියනවනේ, ඒ තියෙන පෞරුෂය බිහි කිරීමට මේ උච්චාරණය කොච්චර වැදගත්ද කියලා. මට ළඟදී මට මම දැක්කා එක්තරා රටේ ඉන්න නායකෙක්, එතුමා එච්චර චතුර කතිකත්වය කරන්නේ කොහොමද කියලා අහපුවාම එතුමා කියනවා, පුංචි කාලේ මගේ 100ට ඇස් පේනවා අඩුයි, ඒක නිසා හුඟක් ඒවා උච්චාරණය කළ එතුමාට ඇහෙන්න කියවීමේ වගකීම මට පැවරුණා, ඒක නිසා මම බොහෝ දේ ඉගෙන ගත්තා කියලා. ඒක නිසා මේ උච්චාරණය කිරීම දවසින් දවස නිවැරදි වෙන විදිහකට උච්චාරණය කිරීමේ ඉතාමත්ම වැදගත්කමක් තියෙනවා. මේ බොහෝ විට අපේ සායනවලට ඇවිල්ලා මේ දවස්වල විශේෂයෙන්ම දෙමාපියෝ කියන කාරණයක් තමයි වෛද්‍යතුමනි, මේ අපේ දරුවට තරහ යනවා වැඩි, අපිව නුරුස්සන ගතියක් තියෙනවා. ඒ වගේම තමයි අපි කියන දෙයට වඩා විරුද්ධව යම්මයි වෙන්නේ, කලහකාරී කලබලකාරී දෙයක් තියෙනවා. ඒතර මම අහන ප්‍රශ්නේ තමයි, ඔබ ඊට ආදර්ශයක් ඒ gedara නිර්මාණය කරලා තිනවද කලහකාරී නොවන විදිහකට? නෑ. සාලෙමැද්දේ රූපවාහිනිය හැම වෙලේම පවතිමින් ගත කරනවට වඩා යම් කිසි වෙලාවකට ඒ උපකරණ අපි මේ විශේෂයෙන් මෙවලම් පාවිච්චි කරන්න ඕනේ නිවැරදි විදිහකට, එහි අවශ්‍යතාවයේ ප්‍රයෝජනේ අත් වෙන විදිහකට. ඒක නිසා මෙවලම් වලට ගෙදර රජ කරන්න දෙන්නේ නැතුව මේ මෙවලම් කලමනාකරණය කරලා දරුවාට රජ කිරීමට, දරුවාට ඒ ගෙදර තමන්ගේ ගෙදර බවට පත්වීම සඳහා අවකාශය සලසා දීම අපිට අවශ්‍ය වෙනවා. ඒ අවකාශය තුළ පිරිත් කීම තුළින්, විශේෂයෙන් උච්චාරණය කරලා පිරිත් කීම තුළින් මේ දරුවාට පුළුවන්කමක් හම්බෙනවා ඒ නිවස තුළ තමන්ගේ නිවස බවට ඒකපත් කර ගන්නටත්. ඒ වගේම තමයි නිවුණු භාවය. නිවුණු භාවය ගැන විස්තරානුකූලව කියන්න පුළුවන්. ඒ නිවුණු භාවයේ gedara බිහි කර ගැනීම අවශ්‍යයි. ඒ වගේම තමයි අවසාන වශයෙන් කියන්නට අවශ්‍ය මේ දරුවන්ට අඩුම ගානේ සතියකට සැරයක්වත් ජාතක කතාවක් කියලා දීලා, ඒ ජාතක කතාව අර නිරූපණයකින් තොරව එය සිහියේ සිහිනයක් මවා ගන්න, ඒ ජාතක කතාව කියනකොට නිර්මාණශීලීත්වය වැඩි වෙන්න, ඒ පින්තූරේ ඔළුවේ මැවෙන්න සැලසීම තුලින් තමයි අපිට නිර්මාණශීලී දරුවන් බිහි කර ගන්නට පුළුවන්නේ. අනිත් එක තමයි ජාතක කතාවෙන් අපිට ලැබෙන ලොකුම වාසිය තමයි එය පෙන්ලා දෙනවා. විශේෂයෙන්ම බෞද්ධ මහාචාර්යවරු ගණනාවක් ඔබතුමත් එක්ක පෙන්ලා දෙයි, සමාජයේ සියලුම විවිධාකාරයේ පුද්ගලයන්ගේ චරිත මේ ජාතක කතා තුළ කියවෙනවා. එතකොට දරුවාට ඒ චරිතයක් මුණගැහෙනකොට ඒ චරිතය සමග කොයි ආකාරයෙන් කටයුතු කරනවද, ප්‍රඥාව මෙහෙලා කටයුතු කරන්නේ කොහොමද කියන එක පිළිබඳ නිල ඉගැන්වීමක් කරන ක්‍රමවේදයක් තමයි මේ ජාතක පොත අපි කියවන එක. එයත් උච්චාරණය කළ ශබ්දයෙන් කියවලා ඒ ගැන විග්‍රහයක් gedara කරනවා නම් ඒ ඇති වෙන අපූර්ව අත්දැකීම gedara දරුවා සදාකාලිකවම එය ආදර්ශයක් ගනිමින් සයතු ඒ දරුවාගේ කටයුතු වලදී හෙට දවසේදී එය ආදර්ශය සහ ඒවා උපහැරණයට ගනිමින් යම්කිසි දේවල් විස්තර කිරීමේ අවකාශය ලැබෙනවා. හොඳයි. බුද්ධගච්ඡය සකස්කඩය සහ ගරදෙවි හැල් ආදී දේවල් කියවලා අපි උච්චාරණ විදි ඉගෙන ගත්ත ඒ කාලේ. නමුත් අවසානමකට දැන් කාලේ දරුව කතා කරන්නේ නැහැ. ඔවුන් බලා සිටිනවා පමණයි බොහෝ දේවල් දිහැ. අපේ ආචාර්යතුමනි අවසාන විනාඩි කීපය තියෙන්නේ අපිට. අපි දන්නවා බුදුදහමේ ඉගැන්වෙනවා උපකාරක අනුකම්පක සමාන සුඛ දුක්ඛාන්තකයි ආදී වශයෙන් අසුරු කළ යුතු මිතුරන් සහ වචී පරම අපාය සහායක අඤ්ඤ දත්තු හර අනුප්පිය භානී ආදී වශයෙන් අසුරු නොකළ යුතු මිතුරන් බැහැර කර යුතු මිතුරන් අපට හඳුනා දීලා තියෙනවා. ඔබතුමා දකින්නේ කොහොමද මේ අපි ආරම්භ කරේ කල්යාණ මිත්‍ර සම්පත්තිය කොයි තරම් දරුවෙකුට ආරක්ෂාව සපයනවද කියන කාරණාව? ඔව්, මම හිතන්නේ වෛද්‍යතුමා එක ඉතින් හොඳින් පැහැදිලි කළා. මම එකට තව එක කරුණක් විතරක් එකතු කරන්න කැමතියි. මොකද ජාතක පොත ගැන යමක් කියන්න අවශ්‍ය නිසා මේ මිත්‍රයාගේ ස්වභාවය අර වර්ගීකරණ ගොඩක් තියෙන නිසා ඒවට අපි යන්නේ නැතුව මිත්‍රයාගේ ස්වභාවය ගැන කියන්නේ මිත්‍රයාගේ භාවය තමයි මෛත්‍රිය. ඒ නිසා යම් කිසි මිත්‍රයෙක් මෛත්‍රී සහගත නම් ඔය කියන අපාය සහ ඒ කිසි ගොඩකට වැටෙන්නේ නැහැ. වචී පරම වෙන්නේ නැහැ. ඒ නිසා මිත්‍රයෙක් තෝරා ගැනීමේදී ඔහු මෛත්‍රී සහගත කෙනෙක්ද කියන එක සලකා බැලීමෙන් කල්යාණ මිත්‍රත්වයේ තෝරා ගැනීමට තියෙන පහසු මාර්ගයක් හැටියටයි මා දකින්නේ. ඊළඟට දැන් මේ ජාතක පොතට අවධානය යොමු කළාම ජාතක පොත ඇත්තටම ධර්ම කෝෂ්ඨාගාරය අපේ එදිනදා ජීවිතය සාර්ථක කර ගැනීමට නොසෑහෙන උපදෙස් ලබාගත හැකි ඉතාම වැදගත් මූලාශ්‍රය ග්‍රන්ථයක්. ඉතින් මේ ග්‍රන්ථය හැටියට අපි දන්නවා, දැන් උදාහරණයක් ගත්තොතින් සමාජයේ කවුරු හරි
වැරද්දක් කළෝතින් දරුවෝ ඒ වැරද්ද අනුගමනය කරනවා කියන එකට කියන එක කතාවක් තමයි ගිරිදන්ද ජාතකේ. ගිරිදන්ද ජාතකයේ හැටියට රජ්ජුරුවන්ට රජ්ජුරුවන්ගේ රාජකීය ඇතා ගිරිදන්ද ජාතකයේ හැටියට මේ ඔහුව ටික දවසක් යනකොට කොරගහමින් තමයි යන්න පටන් ගත්තේ. ඊට පස්සේ රජ්ජුරුවෝ හොයලා බැලුවා මොකද්ද කියලා. කාරණා හොයාගන්න බෑ. බෝධිසත්වයන් වහන්සේ තමයි පුරෝහිත කමිටියේ. බෝධිසත්වයෝ ගෙන්දලා බැලුවාම බෝධිසත්වයෝ ගියා මේක පරීක්ෂා කරන්න. පරීක්ෂා කරලා බලනකොට ඇත්ගොව්වා කොරගහමින් තමයි හැමදාම ඉස්සරහින් යන්නේ. ඒතොර ඇත්ගොව්වා කොරගහගෙන යනවා. ඇතා බලාගෙන ඉන්නවා රාජකීය ඇතා. එයා හිතන්නේ දැන් මේ මට ගමන යන්න උගන්නන විදිය කියලා. ඒ නිසා ඇතත් ටික දවසක් ගියාම කොරගහන්න පටන් ගත්තා. ඒ නිසා දැන් ඉස්සරහින් යන්නේ කෙනා කොරගහන්න පටන් ගත්තොත්, ඒ කියන්නේ ගුරුවරයා හරි කල්යාණ මිත්‍රයා හරි කවුරු හරි, ඒතොර කොරගහන්න පටන් ගත්තොත් අනුගාමිකයෝ ටිකත් මේ කොරගැසීමට අවනත වෙනවා. ඉතින් මේ වගේ කතන්දර රාසියක් ජාතක පොතේ තියෙනවා. මම හිතන්නේ අපිට සිය ගණනක් 547ක් අපිට ජාතක කතා හම්බ වෙනවා. මේ ජාතක කතා වලින් එක කතාවක්වත් සතියකට කතාවක් දෙකක් ඉගෙන ගත්තත් මම හිතන්නේ ඒ අවස්ථාවල අපි මූණ දෙන ඉතාම තීරණාත්මක අවස්ථාවල මනස ඉතා පහසුවෙන් පාලනය කරගන්නත් ඒ වගේ සිද්ධි දිහා උපේක්ෂාසහගතව බලලා කලබල වෙන්නේ නැතුව ඒවට මූණ දෙන්නත් සුදුසුකම් ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ ආර්ය කතිකාව මගින් අප මේ හෙළි කරන බෞද්ධ ගෙදරක දරුවන්ට වැඩිහිටියන්ට හැමෝටම ජාතක පොතත් කල්යාණ මිත්‍රයනුත් ඉතාම අවශ්‍ය අංගයක් හැටියටයි අපි සලකන්නේ ආරක්ෂාව ගේ. හොඳයි. එසේනම් ඒ කරුණු කාරණා ඔබ හමුවේ තවමින් අපිට සමුගන්නට වේලාව සංකරනෝ. අද දවසෙත් ඔබව සබුද්ධික කරවන්නට ඔබට දැනුම බෙදා හදා දෙන්නට මෙහි සැපමිනි. රජයේ වෛද්‍යලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදනීය මැතිතුමන්ටත්, ඒ වගේම ආචාර්ය විමල් හේවාමානගේ මැතිතුමන්ටත් අපේ ගෞරවනීය ප්‍රණාමය පුද කරගෙන මේ දෙපළම සිදු කරගෙන යන ලබන සියලුම ආගමික ජාතික ශාස්ත්‍රීය කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා තුනුරුණගේ අනන්ත මහ ගුණ බලයෙන් කියලා ප්‍රාර්ථනා කරගෙන ඔබට ඔබේ අදහස් පෙරසේම පෙරදා කරපු ඉල්ලීමට ප්‍රතිචාර බොහොමයක් ලැබිලා තිබුණා. ආර්ය කතිකාව බෞද්ධයා රූපවාහිනිය ආර්.ජී. සේනානායක මහත්ව කොළඹ 7කින් ලිපිණයට ලියා එවන්න තැපැල්පත් හෝ ලිපි මගින් නොයසෙන්නම අපට ප්‍රතිචාර දක්වන්න අන්තර්ජාලය හරහා ඔබට වෙබ් අඩවීන් www.thebuddhist.tv කියන වෙබ් අඩවීන් පසුගිය වැඩසටහන් සියල්ලම එකට නරඹන්නට පුළුවන්කම තිබෙනවා. මේ 41 වන වැඩසටහන අද දවසේ ක්‍රියාත්මක කරන්නේ අද 15 වෙනිදා. ඉතින් ඔබට පුළුවන් ඉදිරි වැඩසටහන් ක්‍රියාත්මක කළ යුත්තේ කොයි ආකාරයෙන්ද කියන කාරණාව පිළිබඳවත් අපට යෝජනා ඉදිරිපත් කරමින් ප්‍රතිචාර දක්වන්නට. එසේනම් අපි යලිත් සුබවාදී හෙටක් වෙනුවෙන් ආර්ය කතිකාව වැඩසටහනින් අපින් වියැකී යන සભ્યත්ව සංස්කෘතිය නැත්නම් යහ සભ્યත්වය යලි පුනරාගමනය කරනවස් ඔබට ඒ සඳහා මඟ පෙන්වීමක් සිදු කරන්නට හමු වෙන අපේක්ෂාවෙන් අදට සමු ගන්නවා. හැම දිනාටම සම්මා සම්බුද්ධ. සහ දේශපාලනික සෝදා පාලුවට එරෙහිව ආර්යයන්ගේ පිබිදීම